සමහර පෑකියත් ක්‍රිකට් පිටේ ඉන්න තවත් සමහර පතාක යෝධයෝ LPL එන්න බොහොම කැමැත්ති. මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ LPL තරඟාවලියේදී ප්‍රතිවාදීන්ට තර්ජනයක් විය හැකි හොඳම ක්‍රීඩකයෝ 10 දෙනා ගැන. Oh, that's a good shot. He's whacked it away over the top of it on one bounce and over the fence for four. ශ්‍රී ලංකා වේගපන්දුවේ අනාගතය වන කසුම් රාජිත 20 තරඟ 36කදී කඩුලු 60ක් දවාගත් පන්දු යවන්නේ. ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍යයත් 17.98ක් වගේ විශිෂ්ටාගයක්. ශ්‍රී ලංකාවේ අසාමාන්‍ය දඟපන්දු යවන්නන්ගේ නිෂ්පාදන පෙළේ තවත් නිෂ්පාදනයක් වන අකිල 2012 SLPL තරඟාවලිය හරහා ලෝකයට නිරාවරණය වුණා. වසරක තරඟ තහනමකින් පස්සේ අකිලගේ නැවත පැමිණීම කොතරම් තර්ජනාත්මක වේදයි LPL තුලින් පෙනේවි. ලොව සිටින දක්ෂතම යවුන් පිතිකරුවන්ගෙන් කෙනෙක් තමයි කුසල් මෙන්ඩිස්. කුසල්ගේ පිත්ත මේ තරඟාවලියේදී හොඳින් කතා කළොත් ප්‍රේක්ෂකයන් තුළ කුසල් ගැන තිබෙන විවිධ මතිමතාන්තර නැති කරලා දාන්නත් කුසල්ට පුළුවන් වේවි. තිසරගේ හැකියාවන් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔහු ලොව පුරා ලීග් තරඟවල දැක්වූ දස්කම් දේශීය ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙන හොඳ වේදිකාවක් තමයි LPL. අංක 4 ස්ථානයේ පන්දුවට පහර දෙමින් පිටිකරුවෙකු ලද ඉහළම ලකුණු වාර්තාව තිබෙන්නේ දසුන් ශානකට. ඔහු ඒ ඉනිමේදී එල්ල කළ 6 පහර සංඛ්‍යාවත් 16ක්. දසුන්ගේ පිත්තත් පන්දුවත් තරඟාවලිය තුල කැපී පෙනෙන වැඩ කොටසක් කරාවි. IPL තරඟාවලී RCB කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී වැඩ කොටසක් ඉටු කළ ඉසුරු උදානගේ පන්දු යවීම පිටිකරණය වගේම පන්දු රැකීමත් ප්‍රතිවාදීන්ට ලොකු අභියෝගයක් වේවි. බොහෝ ක්‍රීඩා විචාරකයන් බානුකගේ පිතිකරණ විලාශය ඇඩම් කිල්ක්‍රිස්ට් හට සම කරනවා. ගෝල් ගැඩියටස් කණ්ඩායමේ උපනායකත්වයත් සමග ඔහුගේ පිතිකරණය වඩාත් භයානක වෙන්න පුළුවන්. ලොව 20 වේගවත්ම අර්ධශතකයේ සම හිමිකරුවෙක් වන හස්රතුල්ලා සසායි ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් වෙන්න පුළුවන්. ඔහුත් පන්දු 12කින් අර්ධශතකයක් රැස් කරගත් ක්‍රීඩකයෙක්. ඒ වගේම වර්තමාන 20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 7 ස්ථානයේ රැඳී සිටින ඔහු මෙවර තරඟාවලියේ ඉහළින්ම ශ්‍රේණිගත වී සිටින පිතිකරුවා. හොඳින් පදම් වුණු පහළ මැදපෙළ පිතිකරුවෙකු වන වනිදු හසරංග තමන්ගේ තරඟ දෙවිය ආරම්භයේදීම ක්‍රිකට් පුවත්වල ප්‍රධාන මාතෘකාවක් වෙලා ඉවරයි. වනිදු 20 තරඟ 41කදී කඩුලු 46ක් ලබාගෙන තියෙන්නේ 17.84ක විශිෂ්ට සාමාන්‍යයක් සමගින්. විස්සයි විස්ස පිටියේ ඉහළම ප්‍රහාරක වේගය සහිත පිතිකරුව වන රසල් LPL තරඟාවලිය පන්දු යවන්නන්ගේ ලොකුම හිසරදය වෙන්න පුළුවන්. ඔහුගේ ප්‍රහාරක වේගය 169.25. මේ තමයි NCB අපි ඉදිරිපත් කරන තරඟාවලියේ භයානකම ක්‍රීඩකයෝ 10 දෙනා. ඔබ හිතන්නේ මොකක්ද? මේ අය තරඟාවලියේ වැඩ පෙන්වනවද?